මිනිසා සෝබාදහම ඉක්මවා යාමට තැත් කළද සෝබාදහම මිනිසාට වඩා අතිශය ප්‍රබල වෙනවා. ඒ බව ලෝකයට තහවුරු කරමින් දිනක් තුල නිර්මාණය වූ දැවැන්ත නව දූපතක් මේ වන විට ඕස්ට්‍රේලියාව දෙසට පාවී යමින් පවතින බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ. පාපන්දු පිටි 20,000ක් තරම් විශාල මෙම දූපත නිර්මාණය වී ඇත්තේ පැසිෆික් සාගරයේ මුහුදු පත්ලේ සිදු වූ ප්‍රබල ගිනි කඳු පිපිරීමකිනුයි. එයින් නිකුත් වූ ලාවා සිසිල් වී එය ක්‍රමයෙන් වඩාත් ඝන වෙමින් පවතින බවටයි හෙළිකර ඇත්තේ. පැසිෆික් සාගරයේ යාත්‍රා කළ ෂැනොන් ලෙන්ස් ඇතුළු කණ්ඩායමක් විසින් මුහුදේ පාවී එන සිමෙන්ති පැහැයකින් යුතු යමක් නිරීක්ෂණය කර තිබූ අතර ඔවුන් විශ්වාස කර තිබුණේ ඒවා තල්මසුන්ගේ බලද්‍රව්‍ය බව. ඒ ඔවුන්ගේ නෞකාව ආසන්නෙන් දැවැන්ත තල්මසුන් රෑනක් ගමන් කිරීම හේතුවෙන්. එහෙත් නෞකාවේ ගැටීම සමග එහි අවධානම වටහා ගනිමින් නෞකාවේ ගමන් මාර්ගය වෙනස් කිරීමටයි ඔවුන් කටයුතු කර තිබුණේ. මේ වන විට එම මුහුදු කලාපයේ ගමන් කරන නෞකාවලටද මෙම යමහල් පාෂාණ දූපතෙන් ආරක්ෂා වන ලෙසයි අනතුරු අඟවා ඇත්තේ. මෙම යමහල් පාෂාණ ගමන් කරන කලාපයේ සාගරයේ රැලි නැගීම අවම වී ඇති අතර එම කලාපය පුරා දැඩි නිහඬතාවයක් පවතින බවද ෂැනොන් ලෙන්ස් සඳහන් කළා. ටොන්ගා දූපත් ආශ්‍රිත මුහුදු පත්ලේ සිදු වූ මෙම ගිනි කඳු පිපිරීම සමග දැවැන්ත ලාවා ප්‍රමාණයක් සාගරයට නිකුත් වී තිබුණා. පසුව ඒවා ක්‍රමයෙන් ඝන බවට පත්වෙමින් මෙසේ ගමන් කරන අතර ඒවා ලෝකයේ කවර හෝ රටකට සම්බන්ධ වනු ඇති බවටයි විශ්වාස කරන්නේ. දැවැන්ත දූපතක් ලෙස එය සාගරයේ හුදෙකලාව නතර වනු ඇති බවටද අදහස් පළව තිබෙනවා. මෙම ලාවා දූපත සම්පූර්ණයෙන්ම සිසිල් වූ පසු එය තුළ විවිධ ජීවීන්ට වාසය කළ හැකි තත්ත්වයක් උදා වන බවද පර්යේෂකයන් පවසනවා. එහි සම්පූර්ණ විශාලත්වය මැන්හැටන් නගරය තරම් වන බවද මේ වන විට සිදු කර ඇති අනාවරණ තුල සඳහන්. මෙම දැවැන්ත ලාවා දූපත ගමන් කරන කලාපයේ සාගර පත්ලට හිරු එළිය ගලා යාමද සම්පූර්ණයෙන්ම ඇනහිට තිබෙනවා. ඒ හරහා ගෝලීය කාලගුණික විපර්යාසයෙන් සාගරයට එල්ලවන බලපෑමද තාවකාලිකව ඇනහිට ඇති බවයි පර්යේෂකයන් පවසන්නේ. මෙම යම්හල් පාෂාණවල හුදෙකලා කොටස් ඉතා සැහැල්ලු වන අතර ලෝදිය අධික සීතල ජලය සමග ගලා යාම හරහායි ඒවා නිර්මාණය වන්නේ. සාගරය තුළ දැවැන්ත දූපත් නිර්මාණය වන ක්‍රමවේදයක් ලෙසද ගිනි කඳු පිපිරීමෙන් සාගරයට නිකුත් වන යමහල් පාෂාණ සිසිල් වීම හඳුන්වනු ලබනවා. ඒ අනුව මිනිසාට නව දූපතක් ස්වභාවිකව නිර්මාණය වන ආකාරය දැක ගැනීමට ලැබුණු දුර්ලභ අවස්ථාවක් ලෙසයි මෙය හැඳින්වෙන්නේ. වටිනා වීඩියෝ 1200ක් නරඹන්න ලාංකිකයන්ගේ YouTube නාලිකාව ලංකා A News subscribe කරන්න. නවතම පුවත් සඳහා lankaanews.com වෙබ් අඩවියට පිවිසෙන්න.